Welcome to my YouTube channel. අපි අද බලමු first listing එක දාන item එකක් හොයාගන්න විදිය සහ ඒ item එක eBay එකේ හරිය list කරන්න ඕන විදිය. ඔයා item එක list කරන කලින් ඔයා මේ දේවල් දැනගෙන ඉන්න ඕන. පළවෙනි දේ තමයි ඔයා ළඟ මේ list කරන product එක තියෙන බව eBay එකට පෙන්වන්න ඕන. මේකදී ඔයා කරන්න ඕන ඔයාගේ ගෙදර තියෙන item එකක් නම් ඒක ඔයාගේ phone එකේම photo එකක් ගහලා eBay එක list කරන එක. ඔයා මුලින්ම dropshipping කරන්න ඉන්න ඕන. ඔය මම පෙන්වන විදියට ගිහිල්ලා ඔය ඓටම් එක පහල තියෙන කස්ටමර් රිව් කියලා තන. ඔන්න ඔය ඔතන තියෙන්නේ මේ ඓටම් එකට බයස්ලා රිව් දීපුවා. මේ තියෙන ඉමේජ් අපිට eBay එකට යූස් කරන්න පුළුවන්. අපි මේකදී බලන්න ඕන වයිට් බෑක්ග්‍රවුන්ඩ් නැති ඉමේජ් එකක් තෝරගන්න. දෙවෙනියට අපි බලන්න ඕන කාරණාව තමයි ෆස්ට් ලිස්ටින් එකට සහ සෙකන්ඩ් එක තර්ඩ් එක යනකම්ම ප්‍රයිස් සෙට් කරගන්න ඕන විදිය. මේකදී අපි ඩොලර් 10ට අඩු ප්‍රයිස් එකක් තමයි මේ ඓටම් වලට ඇඩ් කරගන්න ඕන. මේකදී high price දැම්ම 175ක් විතර suspend වෙන්නේ තියෙනවා ඔයාගේ eBay account එක. ඒ නිසා අපි පළවෙනි item එක සහ දෙක තුන යනකම්ම eBay එකේ ඔයා sell කරන්නම හිතන්නේ නැතුව මේ item දෙක තුන යනකම්ම suspend නොවී ඉන්න selling increase වැඩි කරගන්නයි තමයි බලන්න ඕනේ. ඔයා first listing එක auction එකක් විදියට දාන්න හිතන් ඉන්නවනම් ඒක 0.01 start වෙන වගේ දාන්න. ඔයා දාන ඔප්ෂන් එක ඉවර වෙන්නේ දවස් 7කින් නම් ඒ 7 වෙනි දවස් තමයි සෙකන්ඩ් ලිස්ටින් එක දාන්න ඕන. ෆික්ස් අයිටම් එකක් නම් දවස් 3කින් විතර පස්සේ දැම්මට කමන්නේ. මොකද ලිමිට් තියනවා කියලා එකම දවසේ අයිටම් 3-4 eBay එකේ ලිස්ට් කරන්න එපා. තුන්වෙනියට බලන්න ඕන දේ තමයි අපි දාන ප්‍රොඩක්ට් එකට අදාළ ඉමේජ් එකේ බ්‍රෑන්ඩ් නේම් සහ ප්‍රයිස් ඇඩ් වෙලා නැති වෙන්න ඕන. බ්‍රෑන්ඩ් නේම් තිබුණොත් account එක කොහොමද සස්පෙන්ඩ්? ඒ නිසා අපි මේ දේවල් බලලා හරියට ඓටම් එක ලිස්ට් කරමු. දැන් බලමු අපි ෆස්ට් ලිස්ට් එකේ දාන මොන වගේ ඓටම් එකක්ද හොඳ කියලා. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයා ළඟ තියෙන ඔයාගේ ගෙදර තියෙන ඓටම් එකක් සෙල් කරන්න දාන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ෆස්ට් ලිස්ට් එකේ දානවා නම් ඩිරෙක්ට් ෂිපින් වලට ශ්‍රී ලංකා ලොකේෂන් දාලා කරන්නත් පුළුවන්. නැත්නම් ඩ්‍රොප් ෂිපින් කෙලින්ම කරන්නත් පුළුවන්. ෆස්ට් ලිස්ට් එක ඇන්විලොප් එකක්, පෝස්ට් කාඩ් එකක් ඔයා හදපු බර්ත්ඩේ කාඩ් එකක් හරි පොල් කටු හැඳි වගේ දේවල් නම් ගොඩක් හොඳයි. නැත්තම් පෑනා කැට් එකක් ඒ වගේ අයිටම් මම දාලා තියන්න. මේ වගේ පොඩි අයිටම් ඩොලර් 10ට 5ට අඩුවෙන් ලිස්ට් කරන්න පුළුවන්. ඔයා අයිටම් එකට ප්‍රයිස් සෙට් කරද්දී eBay එකේ ඔයා දාන අයිටම් එකට සිමිලර් අයිටම් සර්ච් කරලා ඒ අයිටම් වලට සමාන ප්‍රයිස් රේන්ජ් බලලා අයිටම් වල ප්‍රයිස් ඇඩ් කරන්න ඕන. ඔයා ෆස්ට් ලිස්ටින් එක දාන සතියකට කලින් අඩුම පැයක්වත් eBay එකේ ඇක්ටිව් ඉන්න. මගේ කලින් වීඩියෝ වල තියෙනවා ඩිරෙක්ට් ෂිපින් අයිටම් 50ක වීඩියෝ එකක් තියෙනවා. ඒවත් බලන්න. අඩුවටම ෆීඩ්බැක් හදාගන්න විදිහත් මම කතා කරලා තියෙනවා. අයිටම් එක දාන කලින් IP චෙක් කරගන්න බ්ලැක් ලිස්ට් වැඩලාද කියලා. රවුටර් එක රීසෙට් කරලා හරි ඔන් කරලා ඔෆ් කරාම මේක හරියනවා. මම කලින් කිව්වාගේ අපි මේකෙදි බලන්න ඕන අයිටම් එක සෙල් කරගන්න නෙමෙයි සස්පෙන්ඩ් සම්භාවිතාවය අඩු කරගන්නයි අපි සෙලින් ඉන්ක්‍රීස් එක වැඩි කරගන්නයි. ওই දෙක තමයි අපි බලන්න ඕන. අපේ WhatsApp group එකක් තියෙනවා. ඒකටත් ඔයාලට join වෙන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවා ඒකට message එකක් දාන්න. පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා. හරි එහෙනම් සුබ දවසක්.